සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ඊයේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමේ සභාපති ආචාර්ය මුහම්මද් බින් අබ්දුල් කරීම් අල් ඊසා මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට මහා සංඝරත්නයේ වැඩම කර සිටි අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලකයන් රැසක්ද එක්ව සිටියා. ඔය ඇතිවෙන ප්‍රශ්න ගැන කල්පනා කරන විට අපට පැහැදිලිව පේනවා ඒ ජාතීන් අතර සමහර අංශයන්ගෙන් අපේ සිංහල සහෝදරවරුත් ඉන්නවා අන්තවාදී. ඒ වගේම අනිත් ජාතීන් අතරත් ඉන්නවා. ඒ අය ඇති කරන ප්‍රශ්න පිළිබඳව ඒවා වළක්වා ගැනීමට අනිත් ජන කොටස් මහා පරිශ්‍රමයක් දරනවා. ඒ ගැන අපි බෙහෙවින්ම කෘතඥතාවයේ පළ කරනවා. මේ ලස්සන බුදු දහමෙන් අපේ රටෙන් ඉස්ලාම් භක්තික මුස්ලිම් ජනතාව වන ඔබට, හින්දු දෙමළ ද්‍රවිඩ ජනතාව වන ඔවුන්ට කිසි දවසක හිරිහරයක් වුණා කියලා, සිංහල මිනිසුන්ටත් ආවේගකාරී අවස්ථා ඇති වුණාම අපි කියන්නේ එවදු අවස්ථා උදා නොවුණා කියලා. නමුත් බුදුහාමුදුරන්ට පීඩා කළත් අපි කොච්චර ඒක ඉවසුවද? සෑම අංශයකම අන්තවාදීන් සිටිනවා. අපේ රටෙත් අන්තවාදීන් ඉන්නවා, ලෝකේ පුරා අන්තවාදීන් ඉන්නවා. එය භාෂාවක් ආගමක් සඳහා එක් එක් වශයෙන් ඒ බිය සැකේ අවිශ්වාසය තිබුණු ඉතාම නරක තත්ත්වයේ සමාජය තුළ නැති කරන්න අපි රජයක් විදියට ගත හැකි සෑම පියවරක්ම ගත්. ලෝකයේ කිසිම රටක මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයක් සති 3කින් මාසෙකින් විනාශ කරලා දැම්මේ නැහැ කිසිම රටක. නමුත් මගේ උපදෙස් අනුව දිනපතා ප්‍රමේධ හමුදා, බුද්ධ්‍යංශ පොලිසිය, ඒ ත්‍රස්තවාදීන්, ඒ සංවිධානය අපි සියල්ලම විනාශ කළා. මම සාමයට, සහෝදරත්වයට, සහජීවනයට කැප වෙනවා වගේම, ඒක මගේ වගකීම සහ යුතුකම වගේම, ත්‍රස්තවාදය විනාශ කරන්න මම කැප වෙනවා හැම වෙලේ. ත්‍රස්තවාදයට කිසිම පිටුවහලක් දෙන්නේ නැහැ. ත්‍රස්තවාදය විනාශ කරන්න මුළු රාජ්‍ය බලය සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා. අපේ ආරක්ෂක හමුදා, යුද නාවික ගුවන්, පොලිස්, බුද්ධ්‍යංශ අවුරුදු 30ක ත්‍රස්තවාදී යුද්ධයක අත්දැකීම් එක්ක ඉතාමත් පරිණතයි. ඔවුන් ඉතාමත් දක්ෂයි. සාමය ගෙනෙන්නේ කවුද? ඒ ඕනෑම කෙනෙකුට මම අත දෙනවා. ඒක මගේ වගකීමක් සහ යුතුකමක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.